අර දුල්සාරා චරිත ප්‍රියදර්ශනී ඒ ප්‍රවීණ කලා ශිල්පිනිය කතා කරලා කියපු එකට යන්න හදන්නේ. ඔයා දන්නවද ඒ හැකියාව ඔයාගෙන් පොඩ්ඩක් ඒ ගැන විස්තර අහගන්න කැමති අනුකරණ හැකියාව. මෙහෙමයි ඔය අනුකරණ හැකියාව ඔය ඕන එකක් පුළුවන් මට. සාමාන්‍යයෙන් එන ඩ්‍රාමා ඔව් දැන් කරන්නේ නැතුව මිසක්. නෑ නෑ දැනුත් එහෙමයි. දැන් සාමාන්‍යයෙන් දැන් ඉස්සර අපි විශාරද අපි පාඨමාලාව හැදුවේ කොමත් ස්ටුඩන්ට්ස්ලා කීප දෙනෙක් තමයි මුලින්ම විශාරද එක්සෑම්ස් වලට ඉඳගත්තේ මමත් ඇතුළව. දැන් මේ මේක හරියට ක්ලාස් එකක් නෙවෙයි. ඔක්කොම ගෑල් ළමයි. හය දෙනෙක් විතර හිටියේ මාත් එක්ක. මේක ක්ලාස් එකක ලිඳ ළඟ සංගමය. සින්දු කියන ගම අනිත් ඒවත් කරනවා. ඒ අතරේ තමයි මෙයා අපි එන්ටර්ටේන් වෙනවා ස්ටුඩන්ට්ස්ලා. ඔය ඔය අතරේ තමයි අයියට කලින් කිව්වා වගේ ඔය නව රස එහෙම කරන්නේ ඒක තමයි. මල්ලි ඕවා ගණන් ඕක කිව්වම් පොඩ්ඩක් නෑ නෑ ඒ කාලේ අතීත මතකයන් අපි ගමු නව රස පැත්තට එන්න ඕනේ. ඒක හරි ලස්සනයි. ඒක ඒ හැකියාව තියෙනවා කියලා කියන්නේ සුවිශේෂී ඔය මනමාල රස ඔය ඔය එක එක රස තියෙන්නේ. ඔව් එතකොට භක්ති රසය එතකොට පුංචි අවුරුද්දාසිය විතර කෙල්ලන්ගේ ආදරේ එතකොට දුක එතකොට ශෘංගාර රසය දැන් මේ පැත්තෙන් කිව්වා තස්නි කිව්වා ආච්චි සැරට හැදුවේ කියලා. මේ ආච්චි සැර නැද්ද? සැර නෑ. මේ අපේ මං ආච්චා කියලා කියන්නේ ආච්චි කියලා කියනකොට කැමති නෑ. ආච්චා නෑ අම්මේ. එහෙනම් මං අර මුලින් ඉඳන් කියපු ඔක්කොම ටික අයින් කරගන්න ඕනද? නෑ කැමති. ආච්චා කියලා කියන්නේ තියා මම අයියා අපේ කසින් මල්ලි අපි ඔක්කොම කියන්නේ ආච්චා කියලා. ආච්චි කියලා කියනකොට කැමති. ඒතරෝ අර පොඩි ගතියක් දැනෙනවද? අක්කේ ආච්චි ආච්චි කිව්වම පොඩ්ඩක් වයසකයි වගේ නේද? ඒක ආච්චා කියලා කියන්නේ අනේ බොරු. නෑ 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 කොහොම හරි ආච්චගේ තියෙන දෙයක් තමයි මේ ඕනම වයසක ඉන්න කෙනෙක් එක්ක ඒ වයසට ගිහිල්ලා ඒ කෙනත් එක්ක ඉන්න දන්නවා. ඔව්. ඉතින් අපි පොඩි කාලේ නම් අපි පොඩි කාලේ අපේ ඒ වයසේ ඉඳන් තමයි ඉන්නේ. දැන් මම මගේ වයසෙන් ඉන්නේ දැන් මගේ වයසේ. අපිත් එක්ක තමයි වයසට යන්නේ මෙයා. ඔයා ඔයා ලස්සන දෙයක් මතක් කරපු නිසා අක්කේ මයික් එක පොඩ්ඩක් ගන්න. ඔයාගේ මයික් එක මෙයාට ලස්සන හැකියාවක් තියෙනවා. ළමා ගීතයක් ළමා මූණක් දාගෙන ගායනා කරන්න. මෙයා කිව්වනේ ඇත්තයි දිල්ෂාර. ඔයා කියනා වගේ මේ චරිතය ඕනෑම කෙනෙක් එක්ක අදාළ කෙනාගේ වයසත් එක්ක එකතු වෙලා ගත කරන්න පුළුවන් තියෙන සුවිශේෂී හැකියාව තියෙනවා. ඒක විශේෂ ලක්ෂණයක්. තවත් කෙනෙක් එකතරට ඉන්න පුළුවන් හැමොත් එක්කම. ඒ වගේම ළමා ගීතයක් ගයනවා ළමා මූණක් දාගෙන. මූණ නම් මන් දන්නේ නැහැ. හඬ විතරද? අයියට මම තව දැන් මතක් කරන්නේ මෙයාට හොඳට පුළුවන් නව රස. හොඳටම පුළුවන් ලස්සන රඟපාන්න. කිසිසේත්ම කරන්නේ නැහැ. ඒක කරමු බ්‍රේක් එකෙන් පස්සේ. නව රස ගමු අපි. ඊට කලින් අපි ළමා ගැයුම කොහොමද කරන්න කියලා කොටසක් අරස විඳමු. කෝඩ් එකක් කියලා ගන්න ඕන. ශාන්ත මන්දිරයි මකිය අම්මා මා එකහ පැටියා
එලියදිති හිරු දෙවියෝ ඉසඳ ළඟ සිටියා. තව පොඩ්ඩක් තව පොඩ්ඩක්. හරියට ඇතුළුවා දන්නවනේ අපි දන්නේ නැහැනේ. ශාන්ත මණ්ඩලයි මකි අම්මා මා එකහා පැටියා. එලියදිති හිරු දෙවියෝ ඉසඳ ළඟ සිටියා. හරිම ලස්සනයි මං හිතන්නේ අද වැඩසටහනට හරි අලංකාරයක් එකතු කළා ඒ සුවිශේෂී හැකියාව.